Canada health free labenamada insurance ekak koni wenney health card ekak family doctor to apply karanne kohomada canada health free labenne mon wage awastha walada no labenne mon wage awastha walada walking clinic ekata yanne kohomada baby vaccine karaganne kohomada hospital facility ekak ganne kohomada dental care oyak karaganne kohomada kiyeneka thamai mam me video ekin oyalath ekada share karaganne canada athule health 100%ක්ම free neha ape lankawedi apita hemadema hospital walin karala dena වගේ මෙහි හැමදේම කරලා දෙන්නේ නැහැ කොටසක් විතරයි ඉන්ක්ලූඩ් වෙන්නේ ඒකත් ඔයා ඉන්න අදාළ ප්‍රොවින්ස් එකේ ප්‍රොවින්ෂියල් ප්ලෑන් එකක් ඔයා ළඟ තියෙන්න ඕනේ ඒ කියනවා හෙල්ත් කාඩ් එකක් ඇප්ලයි කරලා තියෙන්න ඕනේ ඒ කාඩ් එක තිබ්බොත් තමයි ඔයාලට ඒ අදාළ බෙනිෆිට්ස් ගන්න පුළුවන් අපේ ලංකාවේදී අපිට එහෙම කාඩ් එකකින්වත් කිසිම දෙයකින් අපිට ලිමිටේෂන්ස් දාලා නැහැ ඒ අතින් අපි අපේ ලංකාවේ හෙල්ත් සිස්ටම් එකට හදලා තින්න රෙස්පෙක්ට් කරනවා පෙන්ටට් වලට ආවම තමයි මේ දේ අපිට දැනෙන්න ගන්න මෙහෙදී MSI කාඩ් එක කියලා තමයි කියන්නේ වෙනත් ප්‍රොවින්සස් වල MCP කාඩ් එක ඔන්ටාරියෝ ප්‍රොවින්ස් එකේ වෙන නමක් තියෙනවා ඒ විදිහට තියෙනවා මෙහෙදී MSI කාඩ් එකක් තියෙන්න ඕනේ ඊට අමතරව ඔයාලට ඉන්ෂුරන්ස් එකක් තියෙන්න ඕනේ එහෙම වුණොත් ඒ දෙකෙන් කවර් වෙන විදිහට තමයි ඔයාලට හෙල්ත් සිස්ටම් එක මෙහෙදී පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ ඔයා කැනඩාවට ආවකම මම මෙහෙන් ෆ්‍රී මුකුත් ලැබෙන්නේ නැහැ ෆ්‍රී ලැබෙන ටික ගන්නත් ඔයාලට හෙල්ත් කාඩ් එකක් තියෙන්න ඕනේ ඔයා ආපුවම මම හෙල්ත් කාඩ් එකට ඇප්ලයි කරලා නැති නිසා ඔයාලට අනිවාර්යෙන් ඉන්ෂුරන්ස් එකක් තිබුණොත් මෙහෙට ආපුවම මම ඔයා ලෙඩ වුණොත් ඔයාලට ඉන්ෂුරන්ස් එකෙන් කවර් කරගන්න පුළුවන් අපි ලංකාවේ ඉඳලා කැනඩාවට වින්ටර් සීසන් එකක වගේ ආවොත් එහෙම වෙදයි කියලා ලොකු ඩිෆරන්ස් එකක් තියෙනවා ඒක අපේ බඩිය එකට ටිකක් දරා ගන්න අමාරුයි ඒ නිසා අනිවාර්යෙන්ම මෙහෙදී අපි මෙහෙට ගොඩ බහිනකොටම අපි ලෙඩ වෙලා තියෙන්නේ ඒ කියන්නේ එම්බිසාව කැස්ස වුණ ඔය දේවල් ටික අනිවාර්යෙන්ම බලාපොරොත්තු වෙන්න ඒකට ඔයා විටමින් සී පෙනඩෝල් වගේ දේවල් අනිවාර්යෙන්ම හෑන්ඩ් ලගේජ් එකේ තියාගෙන ඉන්න ඊට අමතරව ඔයාට හෙල්ත් කාඩ් එකෙන් කවර් වෙන්නේ නැති ගොඩක් දේවල් කැනඩාව ඇතුළේ තියෙනවා ඒක නිසා මේ හැමදේම කවර් කරගන්න නම් ඔයාට ඉන්ෂුරන්ස් එක දාලා තියෙන්න ඕනේ මම මේ ස්ක්‍රීන් එකේ දාලා තියෙන්නේ කැනඩාවේ තියෙන ලයිෆ් ඉන්ෂුරන්ස් කම්පැනිස් 10ක් ඔයාලට පුළුවන් මෙතනින් එකක් හරි එහෙම නැත්නම් ඔයාගේ ඔෆිස් එකකින් රෙකමෙන්ඩ් කරන තැනක් තියෙනවා නම් එතන හරි තෝරගෙන ඒ තැනකට ඔයාගේ හෙල්ත් ඉන්ෂුරන්ස් එක ඇප්ලයි කරන්න හෙල්ත් ඉන්ෂුරන්ස් එකට මන්ත්ලි කෝස්ට් එකක් ඇඩ් වෙනවා ඒක ඔයා තෝරගන්න ඉන්ෂුරන්ස් පොලිසිය එක මත තමයි ඩිපෙන්ඩ් වෙන්නේ ඊට අමතරව ඔයාගේ වයස මේල් ෆීමේල් ඔයා ස්මෝක් කරනවද ඔය දේවල් මත සහ ඔයා තෝරගන්න බෙනිෆිට්ස් මත ඩිපෙන්ඩ් වෙනවා ඒ කියන්නේ ඔයා ඩෙන්ටල් ඇම්බියුලන්ස් ඒ වගේ දේවලුත් ඇඩ් කරනවා නම් ඔයාගේ ඉන්ෂුරන්ස් එකේ මන්ත්ලි කෝස්ට් එක වැඩි වෙනවා ඊළඟට හෙල්ත් කාඩ් එක මම මගේ කලින් වීඩියෝ එකේ කියලා තියෙනවා ඔයා නිව් කමර් කෙනෙක් විදිහට කැනඩාවට ආවට පස්සේ හෙල්ත් කාඩ් එකට ඇප්ලයි කරන්නේ කොහොමද කියලා ඔයා ඒ වීඩියෝ එකත් බලලා ඉන්න මම මෙතනදී පොඩ්ඩක් කියන්නම් මම මේ දාලා තියෙන ලින්ක් එකෙන් මේ වෙබ්සයිට් එකට ගියාම ඔයාට තියෙනවා නම්බර් එකක් ඔයාට තියෙන ඒ නම්බර් එකට කෝල් කරලා ඔයාගේ ඩීටේල් ටික දෙන්න ඊට පස්සේ යාලා ඇප්ලිකේෂන් එක පෝස්ට් එකේ ඔයාට එවනවා ඊට පස්සේ ඔයාගේ අදාළ ඩොකියුමන්ට්ස් ටික යාලට සබ්මිට් කරන්න තියෙන්නේ එයාලා හැම ඇඩ්‍රස් එකක්ම ඔයාට එවනවා මේ මේකට එවන්න කියලා ඒ විදිහට ඇප්ලයි කරලා ඔයාට පුළුවන් ඔයාගේ හෙල්ත් කාඩ් එක පෝස්ට් එකේ ගෙදරටම ගෙන්න ගන්න ඔයා කැනඩාවට ආවට පස්සේ කැනඩාවේ හැම ප්‍රොවින්ස් එකකම තියෙන දෙයක් හැම පවුලකට අදාළවම ෆැමිලි ඩොක්ටර් කෙනෙක් ඉන්නවා ෆැමිලි ඩොක්ටර් කෙනෙක් ඉන්නේ අපේ පවුලේ තියෙන හැම විස්තරයක්ම ඒ ඩොක්ටර් ගාව තමයි අපේ ෆයිල් එක හැන්ඩල් වෙන්නේ අපි බොන බෙහෙත් මොනවද බීපු බෙහෙත් මොනවද අපිට තියෙන ලෙඩ මොනවද ඒ හැමදේම දන්නේ ෆැමිලි ඩොක්ටර් ඊට අමතරව අපි තව ඩොක්ටර් කෙනෙකුට යොමු කරන්න ඕන නම් ඒ දේවල් කරන්නේ ෆැමිලි ඩොක්ටර් ඉතින් අපේ සම්පූර්ණ හෙල්ත් ප්‍රොසීඩියර් එක බලාගන්නේ ෆැමිලි ඩොක්ටර් ඔයා ෆැමිලි ඩොක්ටර් කෙනෙකුට ඇප්ලයි කරන්න ඕනේ මෙහෙට ආවට පස්සේ ඒක ඔයාට ඔන්ලයින් කරන්න පුළුවන් මම මේ ස්ක්‍රීන් එකේ දාලා තියෙන ලින්ක් එකෙන් ඔයාට පුළුවන් ෆැමිලි ඩොක්ටර් කෙනෙකුට ඇප්ලයි කරන්න
online ඊට පස්සේ ඔයාලට Maple account එකක් හදන්න කියලා එනවා ඊට පස්සේ ඔයාලට පුළුවන් ඒ Maple account එක through ඔයාගේ details add කරන්න ඒකෙන් තව ඔයාලට virtual doctors ලා හොයාගන්න පුළුවන් ඒ කියන්නේ appointment එකක් දාගන්න පුළුවන් අපි තාම එහෙම virtual doctor කෙනෙක්ට appointment එකක් දාලා නැහැ මට experience එක share කරගන්න family doctor කෙනෙක් නැහැ කියලා අපේ කිසිම දෙයක් නොබල ඉන්නේ නැහැ අපේ හැමදේම family doctor නැති වුණත් අපි යන වෝකින් ක්ලිනික් වලින් තව වැක්සින් සෙන්ටර්ස් වලින් ඒ හැම දෙයකින්ම අපිට අපේ දේවල් කරගන්න පුළුවන් ෆැමිලි ඩොක්ටර් කෙනෙක් ඉන්දියාවම හුඟක් ලේසි වෙන්නේ අර අපේ දේවල් ඔක්කොම ඒ ඩොක්ටර් ත්‍රූ අපිට කරගන්න පුළුවන් වෙන නිසා ඊට අමතරව ඔයා හොස්පිටලයිස් වුණොත් ඔයාට ඇකමඩේෂන් ඇන් මීල්ස් හම්බ වෙනවා ඊට පස්සේ නර්සින් සර්විස් හම්බ වෙනවා ඔයාට මොන හරි ටෙස්ටිං කරන ලැබොරේටරි එක්ස්රේ වගේ දේවල් ඒ දේවල් ෆ්‍රී හම්බ වෙනවා ඊට පස්සේ හොස්පිටල් එකෙන් ඩ්‍රග්ස් දෙනවා ඒ දේවල් අපි එළියෙන් ගන්න ගියාම ප්‍රෙස්ක්‍රයිබ් කරපු බෙහෙත් ටිකට අපි ෆී එකක් ගෙවන්න ඕනේනේ හොස්පිටල් එකේදී එහෙම නැහැ ඊට අමතරව ඔපරේෂන්ස් මොන හරි කරොත් ඒ දේවල් ෆ්‍රී ඊට පස්සේ සර්ජිකල් මොන හරි දෙයක් කරොත් ඒ දේවල් ඒ සප්ලයි කරන දේවලුත් ඔක්කොම ෆ්‍රී ඊට පස්සේ රේඩියෝ තෙරපි ෆිසියෝතෙරපි ඒ වගේ දේවල් ෆ්‍රී ලොකුම දේ ප්‍රෙග්නන්සි ෆ්‍රී මෙහි ටෙස්ටිං අල්ට්‍රාසවුන්ඩ් ඩිලිවරි ඒ දේවල් ඔයාලට ෆ්‍රී කරගන්න පුළුවන් හොස්පිටල් එකේදී නෝමල් වෝඩ් වලදී ඊට අමතරව ඔයාලට ප්‍රෙග්නන්සි ඔයාලට ප්‍රයිවට් කරගන්න ඕන වුණොත් ඔයාලට ඉන්ෂුරන්ස් එකෙන් කවර් කරන්න පුළුවන් විදිහට ප්‍රයිවට් වුණත් ඇඩ්මිට් වෙලා ඔයාගේ ඩිලිවරි එක කරගන්න පුළුවන් ඔයාට ඇම්බියුලන්ස් සර්විස් එකට ඊට පස්සේ ඩ්‍රග්ස් වලට ඒ වගේ දේවල් වලට ඉන්ෂුරන්ස් එකිනුත් කවර් වෙන්නේ 70%ක් වගේ විතරයි. ඊතර ටික ඔයා අතින් දෙන්න ඕනේ. ඔයාට මෙහිදී ප්‍රොවින්ෂියල් ප්ලෑන් එකට අඩංගු වෙන්නේ නැහැ. කටු චිකිත්සක දේවල්, ඇස් කණ්ණාඩි, ඊට පස්සේ ශ්‍රවණාධාර, අක්ෂි කාච, ශල්‍ය උපකරණ, රෝදපුටු, අත්වාරු ඒ වගේ දේවල් අඩංගු වෙන්නේ නැහැ. ඊට අමතරව ඔයාට ටැටූ රිමූව් කරන්න තියෙනවා නම් ඒ වගේ දේවල්, ඊට පස්සේ කණ විදින වගේ දේවල් අදාළ වෙන්නේ නැහැ. ඊට අමතරව IVF, ඒ කියන්නේ නළදරු සම්බන්ධ කටයුතු අදාළ වෙන්නේ නැහැ. මම ඔයාලත් එක්ක මේ ෂෙයා කරගන්නේ මගේ එක්ස්පීරියන්ස් නම් නෙවෙයි මාත් වෙබ්සයිට් එක බලලා හොයාගත්ත ඩීටේල්ස් තමයි මම මේ ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ මට කැනඩාව ඇතුළතදී දුවගේ වැක්සින් කරපු දුවට ඩෙන්ටල් දත්ත වෝගින් ක්ලිනික් එකකට ගියා වගේ එක්ස්පීරියන්ස් තුනයි තවම තියෙන්නේ වෙන මම අනිත් අයගෙන් අහලා තමයි අනිත් ඩීටේල්ස් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ ඉතින් හොස්පිටල් එකකට ගියාම කොහොමද එතන දේවල් වෙන්නේ කියන එක ගැන මම චුට්ටක් කෙනකින් අහලා දැනගත්තා ඒ දේවල් වෙන්නේ අපි හොස්පිටල් එකකට යන්නේ දැන් අපිට හදිසියේ රෑක ඒ වගේ නොසිතන වෙලාවක මොකක් හරි අසනීපයක් වුණොත් ඒක වැඩනේ ඉමර්ජන්සි ගණයට අපි හොස්පිටල් එකකට ඉමර්ජන්සි සිටුේෂන් එකකට ගියාම හොස්පිටල් එකෙන් අපිට අතට පොඩි බෑන්ඩ් එකක් දෙනවලු ඒක බෑන්ඩ් එකට එක එක කලර්ස් තියෙනවලු රතු පාට තැඹිලි පාට නිල් පාට කොළ පාට ඔය වගේ කලර්ස් තියෙනවලු ඒ කලර් එකක් අපේ අතට දැම්මහම ඒ කලර් එකට අදාළව තමයි අපි ඇතුළට ගන්න. ඒ කියන්නේ රෙඩ් එකක් නම් යාව ඉමර්ජන්සි ඉක්මනින්ම ගන්නවා. ඊට පස්සේ ඔයාලට දැන් කොළ පාට නිල් පාට ඒ වගේ එකක් වැටුනොත් ඒ ඔයාලට ටිකක් පස්සට යනවා. ඒ අනුව තමයි ඔය කියන්නේ පෑ පහක් හයක් අපිට ඉන්න වුණා ඉමර්ජන්සි ගියත් කියලා කියන්නේ ඒ හේතුව නිසා. ඉතින් ඒ විදිහට තමයි හොස්පිටල් එකේ දේවල් වෙන්නේ. හොස්පිටල් එකේදී ලැබෙන හැම ෆැසිලිටි එකක්ම වගේ ඔයාලට ෆ්‍රී ලබා ගන්න පුළුවන්. MSI කාඩ් එක දුන්නාම හොස්පිටල් එකෙන් දෙන දේවල් ෆ්‍රී කියලා තමයි කියන්නේ. ඊළඟට අපි බලමු වෝකින් ක්ලිනික් එකකට යන්නේ කොහොමද එතන දේවල් කරගන්නේ කොහොමද කියලා. වෝකින් ක්ලිනික් එකකට යද්දී ඔයාලට ළඟම තැනට යන්න පුළුවන්. ඒ කියන්නේ අපේ ලංකාවේ ඩිස්පෙන්සරි එකකට අපි ගමේ තියෙන එකකට යනවා වගේ මෙහි වෝකින් ක්ලිනික් එකකට යන්න පුළුවන්. අපිට කලින් අපොයින්ට්මන්ට්ස් දාන්න ඕනේ. අපි යන පිළිවෙලට තමයි අපිට නම්බර් එකක් හම්බ වෙන්නේ. එතනදී අපි ඒ ඩොක්ටර්ගේ කන්සල්ටේෂන් වලට කිසිම ෆී එකක් ගෙවන්න ඕනේ නැහැ. ඩොක්ටර් දෙන ප්‍රෙස්ක්‍රිප්ෂන් එක ෆාමසියට ගිහින් දුන්නාම ෆාමසියෙන් ගන්න බෙහෙත් ටිකට විතරයි ෆී එකක් දෙන්න ඕනේ. ඒකිනුත් අපිට 70%ක් විතර කවර් වුණා. එතනමට වෝකින් ක්ලිනික් එකේ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. 70%ක් විතර ඉන්ෂුරන්ස් එකෙන් කවර් වෙලා ඊටු ටික තමයි අපි අතින් දුන්නේ. එතනදී ඒ ඩොක්ටර් අපේ ඩීටේල්
ගෙලුයි අපිට බොන්න දෙන බෙහෙත් ටිකයි ඔක්කොම අපි MSI කාඩ් එකට ට්‍රැක් කරනවා. එතකොට අපිට ෆැමිලි ડોක්ටර් කෙනෙක් ලැබුණාම ෆැමිලි ડોක්ටර් උනත් ඒ දේ බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි තව ડોක්ටර් කෙනෙක් ගමට ගියොත් ඒ ડોක්ටර්ටත් අපි කලින් බීපු බෙහෙත් මොනවද අපිට කලින් තිබ්බ ලෙඩ මොනවද කියලා ඒ ඔක්කොම බලා ගන්න පුළුවන්. අපිට බෙහෙත් ලැබෙන විදිය හරිම නීට් පොඩි බොටල් එකක අපේ නම ගහලා ඊට පස්සේ බොන විදිය ගහලා පොඩි ප්‍රින්ට් කරපු පොලයක් කරවලා තමයි අපිට ලැබෙන්නේ. ඊළඟට බේබි වැක්සින් කරන්නේ කොහොමද කියලා බලමු. බේබි වැක්සින් ඔක්කොම ෆ්‍රී මෙහෙන් කරලා දෙනවා. අපි ලංකාවේදී 9 වෙල්ස් එකේදී අපේ දුවට ડોක්ටර් රෙකමෙන්ඩ් කරපු ඔක්කොම වැක්සින් දීලා තිබුණත් මෙහි ආවට පස්සේ WHO එකේ අනුමත වැක්සින්ස් දීලා නැහැ කිව්වා පහක්. ඒ පහම ડોක්ටර් ඒවලේ තුනක් දුන්නා. පාම එකපාර දෙන්න බැහැ කියලා. ඊට පස්සේ මාස 3කට පස්සේ ඉතුරු දෙක අපේ දුවට දුන්නා. ඔයාලගේ අවුරුදු 4ට අඩු ලබාලා ඉන්නවා නම් එයාලටත් අනිවාර්යයෙන්ම මේ විදිහට දීලා නැති වැක්සින්ස් තියෙනවා කියලා ඉතුරු ටික කන්ටිනියු කරයි. අනිත් ප්‍රොවින්ස් වල වෝකින් ක්ලිනික් එකකින් ගන්න පුළුවන් වුණත් මේ බේබි වැක්සින්ස් ටික මෙහෙදී හැම කරන්න පුළුවන් උනේ නැහැ. අපි මේ විදිහට වෝකින් ක්ලිනික් එකකට ගියා. ගියාම එතනින් අපිට කිව්වා බේබි වැක්සින්ස් කරන්න නැහැ, වැක්සින් සෙන්ටර් එකකට යන්න කියලා. ඊට පස්සේ අපි හැමතැනට වගේ කෝල් කරලා බැලුවාම ඒ කිසිම තැනක අපිට හොයාගන්න බැරි වුණා. එකම එක තැනක් හම්බුණා රීජන්සි පාක් ෆැමිලි ප්‍රැක්ටිස් කියලා. අපි එතනට ඊට පස්සේ අපොයින්ට්මන්ට් එකක් දාගත්තා. මතක් කරලා ඔයාලගේ බබාට 18 මන්ත් වැක්සින් එක නම් දෙන්න තියෙන්නේ, 17 මන්ත් වෙනකොට වගේම අපොයින්ට්මන්ට් එක දාලා තියාගන්න. මොකද අපොයින්ට්මන්ට් එකක් අපි ඉල්ලපු ගමන් ඉල්ලපු දවසට අපි ලංකාවේ හම්බෙනවා වගේ මෙහෙදී හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා කලින් දාලා තියාගන්න. එයාලා තමයි ඩේට් එක අපිට මේ දවසට එන්න කියන එක කියන්නේ. මම ඔයාලට අපි වැක්සින් කරපු තැන බලාගන්න මැප් එකත් එක්කම ඇඩ්‍රස් එක තියෙන දාලා තියෙන ස්ක්‍රීන්ෂොට් එකක් ඔයාලට අවශ්‍යතාවයක් තියෙනවා නම් එතනට යන්න පුළුවන්. දුවට වැක්සින් කරපුවාම මේ විදිහට කහපාට කාඩ් එකක් අපිට හම්බ වුණා. අපේ ලංකාවේදී අපිට අර රෝස පාට පොතක් හම්බෙනවා වගේ මෙහෙදී හම්බෙන්නේ මේක. මේ වැක්සින් කරපු කාඩ් එක අපි නැති කරගන්න බෑ. මොකද මේක නර්සරි ඩේ කියා ස්කූල් වල අනිවාර්ය ડોකියුමන්ට් එකක්. ඊට අමතරව අඩල්ට් වැක්සින් එකක් තියෙනවා. ඒ කියන්නේ මේක සීසන් එකට කලින් ෆ්ලූ ෂොට් එකක් තියෙනවා. ඔයාලට පුළුවන් ඒක ෆ්‍රී කරගන්න. මේක වීඩියෝ එකට අදාළ නැහැ. හැබැයි මගේ පෞද්ගලික එක්ස්පීරියන්ස් එකක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. ඔයාලා තාම ලංකාවේ ඉන්න කෙනෙක් නම් ඔයාලත් එක්ක පොඩි බබෙක් එනවා නම් අනිවාර්යයෙන්ම පීඩියාට්‍රිෂන් ડોක්ටර් කෙනෙකුට කියලා ඔයා උන්නට හෙම්බිරිස්සාවට කැස්සට ඒ බබාට අදාළ බෙහෙත් ටික අරගෙන ඉන්න. මමත් ඒ විදිහටම බබාගේ පීඩියාට්‍රිෂන් ડોක්ටර්ගෙන් අරගෙන ආවා. හැබැයි මට මෝෂන්ස් වලට බෙහෙත් ගන්න බැරි වුණා. මෙහෙට ආවම ඒ වෙදයකට සවයි වෙනකන් අනිවාර්යෙන් වගේ ගොඩක් පොඩි ළමයිට එහෙම වෙලා තියෙනවා. එයාලට මෝෂන්ස් නැති වෙලා තියෙන සත්‍යයක් විතර. ඒක නිසා ඔයාලා බෙහෙත් ගන්නකොට අනිවාර්යෙන් ඒකත් ඉල්ලගෙන මෙන්න. ඊට අමතරව ඔයාගේ ට්‍රාන්සිට් එක තියෙන හීට්‍රෝ හරහා නම් ඔයාගේ ලැගේජස් එන්න දවස් දෙකක් විතර පරක්කු වෙන්න පුළුවන්. එහෙම අපේ යාළුවන්ට වෙලා තියෙනවා. යාළුවෝ දෙන්නෙකුට එහෙම වුණා. ඒක නිසා අනිවාර්යෙන් වගේ හෑන්ඩ් ලගේජ් එකේ එක්ස්ට්‍රා ඇඳුමක් තියාගන්න. පොඩි කෙනෙක් ඉන්නවා නම් ඒ බෙහෙත් ටික අනිවාර්යෙන් ඔයාගේ ළඟ තියාගන්න. ඔයාලගේ බෙහෙත් ටික අනිවාර්යෙන් ඔයාලගේ හෑන්ඩ් ලගේජ් එකේ තියාගන්න. ඊළඟට අපි ඩෙන්ටල් කෙයා ගැන කතා කරමු. මෙහෙදී අපිට ඩෙන්ටල් කෙයා ෆ්‍රී හම්බෙන්නේ නැහැ. අපි ඉන්ෂුරන්ස් එකට ඩෙන්ටල් බෙනිෆිට් එක දාලා තිබුණත් ඔයාලට ඉන්ෂුරන්ස් එකෙන් කවර් කරගන්න පුළුවන්. මට මෙහි එක්ස්පීරියන්ස් එක තියෙන්නේ දුවගේ දත් ටික පෙන්වන්න ඕනේ වුණා මට. ලංකාවෙන් එනකොට යාගේ දත් ඔක්කොම තිබුණ නැති නිසා මම මෙහි ඩෙන්ටිස්ට් කෙනෙක් තමයි දත් ටික පෙන්වුවේ. දත් ටික පෙන්වන්න විතරක් $160ක් එයාට චාර්ජ් වුණා. ඒකෙන් 85%ක් විතර වගේම ඉන්ෂුරන්ස් එකෙන් කවර් වුණා. ඊටු ටික MSI එකෙන් කවර් වුණා. පොඩි අයට කොටසක් කවර් කරනවා MSI කාඩ් එකෙන්. හැබැයි වැඩිහිටියන්ට තියනවාද කියන එක නම් ඒක මම හරියටම දන්නේ නැහැ. ඒක නිසා හොඳම දේ ඔයා ලංකාවෙන් එනකොට ඔයාගේ දත් ටිකේ තියෙන මොන හරි වැඩ ටිකක් තියෙනවා නම් ඒ ටික ඉවර කරගෙනම එන්න මෙහෙට. ඊට අමතරව ඔයාට ඩයබටික් කොලෙස්ටරෝල් වගේ බෝනමන රෝග තියෙනවා නම් ඒවටත් අදාළව වෙනම ක්ලිනික්ස් තියෙනවා. මෙහෙදී ඒවටත් ඔයාලට රෙජිස්ටර් වෙන්න පුළුවන්. හැබැයි අපිට ඉක්මනින්ම රෙජිස්ටර් වුණා කියලා ඒ ක්ලිනික් එකට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබෙනවා නම් හරි අඩුයි. මොකද අපි අපේ ඩීටේල්ස් දුන්නාම ටිකක් කල් බලන් ඉන්නවනවා. එයාලා කෝල් කරනකම් ඒ කෝල් කරපුවාම ඔයාලට පුළුවන් ඒ අදාළ බෙනිෆිට්ස් ඔයාලට ගිහින් ගන්න. ඉතින් මේ දේවල් තමයි අද මට ඔයාලත් එක්ක මේ වීඩියෝ එකෙන් ෂෙයා කරගන්න ඕනේ වුණේ. ඒ කියන්නේ කැනඩාවේ එක එක ප්‍රොවින්සස් වල පොඩි පොඩි වෙනස්කම් තියෙනවා හෙල්ත් සිස්ටම් එකේ. මේක තමයි නෝවා ස්කෝෂියා ප්‍රොවින්ස් එකේ තියෙන හෙල්ත් ප්‍රොසීඩියර් එක. ඉතින් ඔයාලට ප්‍රයෝජනයක් වෙන්නේ නැති කියලා මම හිතනවා මේ වීඩියෝ එකේ හැම කරුණක්ම. ඔයා ලංකාවෙන් එන්න ඉන්න කෙනෙක් නම්
ඉතින් ඔයාලට ප්‍රයෝජනවත් වුණා කියලා හිතනවා නම් මේ වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයාර් කරන්න, ඒ වගේම මගේ channel එකට subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙන්න ඔයාලා හැමෝටම සුබ දවසක්.